ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලියේ අවසාන තරඟය තමයි අද සිලට්ටිදී දිවා තරඟයක ලෙස ආරම්භ වීම නියමිත තිබෙනේ. මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් 5:01 ආරම්භ වීම නියමිතයි. මේට පෙර පැවති තරඟ දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු T20 තරඟය ජයගත් අතර බංග්ලාදේශ කණ්ඩායම දෙවෙනි තරඟය ජයගැනීමට සමත් වුණා. ඒ නිසා මෙවැනිට තරඟාවලියේ සමතත්වයේ පසු වෙනවා. ඒ හේතු කාරණා නිසා තමයි අද පැවැත්වීම නියමිත තුන්වනහ අවසාන T20 තරඟයේ කණ්ඩායම දෙකටම ඉතාම තීරණාත්මක වගේම වැදගත් වෙන්නේ. මන්දවීම තරඟේ ජය ගන්නා කණ්ඩායමට T20 තරඟාවලියේම ජය ගැනීමට හැකියාව ලැබෙනවා. කොහොම නමුත් පෙර තරඟ දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරූ චරිත් අසලංක නැවතත් උපනායකත්වයට පත් වෙනවා. ඒ නිත්‍ය T20 නායක වනිදු අසලංක තහනමෙන් පසුව මෙම තරඟයේ ක්‍රීඩාකරන අවස්ථාව උදා කර ගැනීම නිසායි. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සිටින ලාබාල යෝන් සුපිරි වේගපන්දු යන ක්‍රීඩක මතිස පතිරන්ට මෙම තරඟයේ මගහැරි ගොස් තිබේ. ඒ උට ඇති වී තිබෙන පාදයේ ආබාධය නිසායි. ඒ වගේම පෙර තරඟ දෙකේදීම අසාර්ථක වූ ආරම්භක ප්‍රතිකර අවශ්‍යක ප්‍රනාන්දු වෙනවට මෙම තරඟයේදී වෙනසක් කරයි කියලා සිතනට අමාරුයි. පන්දු ඔහුට මෙම අවසාන තරඟය තුලත් අවස්ථාවක් දීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඊට හේතුව වන්නේ වනිදු අසරංගත් සුපිරි තුන්වීරියව ක්‍රීඩකයෙක් නිසා ප්‍රතිකරණාංශයේ සවිමත් කිරීමට ඔහුටද හැකියාවක් තිබෙනවා. ඒ නිසාම අවශ්‍යක ප්‍රනාන්දුර මෙම තරඟයේදීත් ආරම්භක ප්‍රතිකාරයක් ඉදිරි කටයුතු කරන්නට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඉතින් එහෙම වුණොත් වනිදුගේ පැමිණීම සමගින්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් එක් වෙනසක් පමණක් සිදුවේවි. ඒ බින්ඩෝ පොනාන්දු ඩිල්සන් මෞසංක වෙනුවට නුවන් තුසාරට ක්‍රීඩා කරන අවස්ථාව උදා කර දෙමුනේ. යම් කෙසේකින් පමත් වේග පන්දු යන දෙදෙනෙක් සමග ක්‍රීඩා කරන තීරණය කළොත් මෙම තරඟයේදී වෙනස්කමක් සිදුවන්නේ වනිදුගේ පැමිණීම පමණයි. එසේත් නොමෙතනම් වමත් වේග පන්දු යන්නෙක් සහ දකුණත් වේග පන්දු යන්නෙක් සමග ක්‍රීඩා කරන්නට නායකත්වය වගේම පුහුණුකාරීත්වය තීරණය කළොත් එම ස්ථානයේ ලැබෙන්නේ නුවන් තුසරටයි. ඉතින් මේ විදිහට තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලියේ තීරණාත්මක අවසාන T20 තරඟයේ ක්‍රීඩා කළ හැකි අවසාන ක්‍රීඩකයන් 11 දෙනා මෙන්න මේ විදිහට සැකසේ කියලා තමයි අපට හිතෙන්නේ. අවිස්කගේ ස්ථානය වෙනස් නොවුනොත් කුසල් මැන්ඩි සමගින් අවිස්ක ප්‍රනාන්දු ඉනිම ආරඹාවි. කිසියකින් ආරම්භක ප්‍රතිකරණ ස්ථානයේ වෙනසක් සිදු වුනොත් ධනංජයට හෝ දික්වැල්ට තමයි ක්‍රීඩා කරන අවස්ථාවක් උදා වෙන්නේ. ඉතින් ආරම්භක ප්‍රතිකර යුගලට අමතරව කමිදු මෙන්ඩිස්, සදිර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, වනිදු අසරංග, මයිස් තීක්ෂණ, ප්‍රනාන්දු, නුවන් තුසාරෝ, ඩිල්සන් මස්සංග කියන ක්‍රීඩකයන් 11 දෙනා තමයි ක්‍රීඩා කරන වැඩි අවස්ථාවක් තිබෙන්නේ. ක්‍රීඩාශීලී ඔහාට හිතෙන විදිහට මෙම තරඟයේදී ආරම්භක ප්‍රතිකර යුගලයේ වෙනස් වීම අනිවාර්ය වේ යුතුද? එසේත් නොමෙතනම් අවිස්කට අවසාන අවස්ථාවක් ලබා දුන්නොත් ඔහුට යමක් කිරීමට අවස්ථාවක් උදා වේ. ඉතින් මේ විදිහට නම් වුණු අවසාන ක්‍රීඩකයන් 11 දෙනා ගැන ඔයාලට හිතෙන ඔයාලගේ වටිනාදහසත් කමෙන්ට් එකේ ලියන ගමන් ක්‍රිකට් ලෝකයේ වෙනස් වෙන අලුත්ම ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.